අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි සූදානම් වෙලා ඉන්නේ 6 ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩම ඉගෙන ගන්න. එහෙනම් පුංචි දුවල පුතාලට ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය. පුංචි පන්තිවල ඉගෙන ගත්ත පරිසරය. අනේ පරිසර විෂය ඉගෙන ගත්ත ගොඩක් දේවල් තමයි අපි විද්‍යාවෙතිත් 6 ශ්‍රේණියේ ඉඳලා ඉගෙනගෙන යන්නේ. ඒ නිසා විද්‍යාව කියලා කියන්නේ සංකීර්ණ අමාරු විෂයක් නෙවෙයි. ඉතින් අපි පරිසරය ගැන කතා කරානේ මුංචි පන්තිවල. මොකද්ද මේ පරිසරය කියලා කියන්නේ? පරිසරය කියලා කියන්නේ අප ඇතුළුව අපගේ වටපිටාව. මොකද්ද පුතේ? අප ඇතුළුව අපගේ වටපිටාව අපි පරිසරය කියලා හඳුන්වනවා. මේ පරිසරයේ ගොඩක් දේවල් අපිට අඳුර ගන්න පුළුවන්. ගොඩබිම, ජලාශ, ශාක, සතුන්, ඒ වගේම මිනිසුන් නිර්මාණය කරපු ගොඩනැගිලි, මේ වගේ දේවල් පරිසරයේ අන්තර්ගතයි. එහෙනම් මෙන්න මේ පරිසරයේ තියෙන දේවල් වර්ග කරන්න අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. ඉතින් එහෙනම් ඔයාලට හුරු පුරුදු පරිසරයක් අපි මුලින්ම බලමු. පන්ති කාමරය. ඔයාලට පන්ති කාමරය ගොඩාක්ම හුරුයි. එහෙනම් පොඩ්ඩක් මතක් කරන්න. පන්ති කාමරයේ වටපිට බැලුවොත් දුවල පුතාලට මොනවද දකින්න පුළුවන් කියලා? එහෙනම් පන්ති කාමරයක පින්තූරයක් අපි බලමු. එතකොට ඔයාලට තවත් හොඳින් පැහැදිලිව මතක් වෙයි පන්ති කාමරේ දකින්න පුළුවන් දේවල්. එහෙනම් මෙන්න මේ පින්තූරේ මොනවද අඳුර ගන්න පුළුවා? ගුරුතුමිය ඉන්නවා. පුංචි දරුවෝ ටිකක් ඉන්නවා. ඒ කියන්නේ ළමයි ඉන්නවා. ඒ වගේම සුහුරු පුවරුවක් තියෙනවා. පුටු තියෙනවා. මේස තියෙනවා. බිත්තිය අලවලා තියෙන පින්තූර තියෙනවා. පරිගණකයක් තියෙනවා. විදුලි පංකාවක් තියෙනවා. වතුර බෝතල් තියෙනවා. තව ගොඩක් දේවල් මේ පන්ති කාමරේ වලට අඳුන ගන්න පුළුවන්. එහෙනම් හොඳින් නිරීක්ෂණය කරෝ. අපි අවට වටපිටාවේ තියෙන දේවල් අපිට පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට නාගරික පරිසරයක්. නගරයට ගියොත් මොනවද ඔයාලට දකින්න පුළුවන්? මම්මාවක් තියෙනවා, වාහන තියෙනවා, ලොකු ගොඩනැගිලි තියෙනවා. ඒ වගේම හැම තැනම මිනිස්සු එහෙ මෙහෙ යනවා. ඒ අතරින් අපිට සමහර වෙලාවට පාරේ අයිනින් ඉන්න පල්ලේ කාක්කො ටිකක්, ශාක, ඒ වගේ දේවලුත් අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම පරිසරයේ තියෙන දේවල් පණ ඇති දේවල් සහ පණ නැති දේවල් විදිහට වර්ග කරගන්නේ කොහොමද කියලා බලමු. මොකද අපි පරිසරය කිව්වේ අප ඇතුළුව අපගේ වටපිටාව. මෙන්න මේ වටපිටාවේ සමහර දේවල් තියෙනවා එයාලට ප්‍රමාණයෙන් විශාල වෙන්න පුළුවන්. ඒකට අපි වචනයක් කියනවා වර්ධනය වෙනවා. මොකද්ද පුතේ? වර්ධනය වෙනවා. වර්ධනය කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල වීම. එහෙනම් අපි බලමු අපි කතා කරපු පරිසර දෙකේ ප්‍රමාණයෙන් විශාල වෙන්න පුළුවන් අය ඉන්නවද කියලා. ඩෙස් එක, ඒ කියන්නේ මේසය. මේසය ගත්තොත් කාලයත් එක්ක එයාගේ ප්‍රමාණය විශාල කරගන්න එයාට බෑ. වතුර බෝතලය. ඔයාලා අද දකින විදිහම ඒ ප්‍රමාණයම තමයි හෙට. ඒ කියන්නේ එයාගේ ප්‍රමාණය විශාල කරගන්න බෑ. එහෙනම් ප්‍රමාණයෙන් විශාල වීමට අපි කියවනේ වර්ධනය කියලා. එහෙනම් පරිසරයේ තියෙනවා වර්ධනය විය නොහැකි දේවල්. අපි කතා කරපු පරිසර දෙකේ
උදාහරණ කීපයක් මං කියන්නම්. මේසය, පුටුව, සුහුරු පුවරුව, පරිගණකය, වතුර බෝතලය, නාගරික පරිසරයේ වාහන, ගොඩනැගිලි මේවට වර්ධනය වෙන්න බෑ. එහෙනම් අපි කියන විද්‍යාවේදී වර්ධනය වෙන්න බැරි දේවල් වලට පණ නැහැ කියලා. එහෙනම් ඔන්න අපිට පරිසරයේ තියෙන පණ තියෙන දේ සහ පණ නැති දේ අඳුනගන්න පුළුවන්. ඒක අඳුනගන්න ලක්ෂණය තමයි වර්ධනය. අපි ශාක බලමු. පුංචි අඹ පැලයක් ටික ටික මොකද වෙන්නේ? ලොකු ගහක් වෙනවා. පුංචි පූස් පැටියෙක් ටික ටික ලොකු වෙනවා. පොඩ්ඩක් මතක් කරන්න ඔයාලා පුංචි කාලේ අම්මා දාපු සිරප්පු දෙක, අඳපු ගවුම, නැත්තම් අඳපු කමිසය, ඔළුවට දාපු කැප් එක දැන් ඔයාලට දාන්න බෑ. ඒවා ගොඩක්ම පුංචි කියලා තමයි අහුවත් කියන්නේ. ඇයි? ඔයාලගේ ශරීරය ප්‍රමාණයෙන් වැඩි වෙලා, ඔයාලා වර්ධනය වෙලා, උස ගිහිල්ලා, මහත් වෙලා. පරිසරයේ තියෙනවා එහෙනම් අන්න ඒ වගේ වර්ධනය වෙන්න පුළුවන් දේවල්. එහෙනම් අඹ පැලයක් ගත්තොත් එයත් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ශාක. ගස්වලට අපි දැන් කියනවා ශාක කියලා. ශාකවලට වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ ඉන්න සත්තුන්ට වර්ධනය වෙන්න පුළුවන්. අපි කතා කරපු පින්තූරවල අඳුරගත්ත ගුරුතුමිය, ළමයි, ශාක, මිනිස්සු මේගොල්ලෝ වර්ධනය වෙනවා. එහෙනම් ඒගොල්ලන්ට පණ තියෙනවා. එහෙනම් පුතේ අපිට පණ ඇති දේ ජීවීන් ලෙසත්, පණ නැති දේ අජීව ද්‍රව්‍ය ලෙසත් හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් පරිසරයේ තියෙන දෑ ජීවීන් සහ අජීව ද්‍රව්‍ය විදිහට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරගන්න. එහෙනම් තුවේ පුතේ අද මේ කතා කරපු දේවල් ඔයාලට හොඳට මතකේ රැඳිලා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් දුවේ පුතේ අද පාඩමෙන් කතා කරපු දේවල් ඔයාලට හොඳට අවබෝධ වෙන්න ඇති. එහෙනම් අලුත් පාඩමකින් අපි ආයෙමත් ඉක්මනටම හමු වෙමු. මගේ ආදරණීය දුව පුතාලා ඔක්කොටම තෙරුවන් සරණයි.